Laptop එක ගන්න තියෙන සුපිරිම තැන චමා computers classic store සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ inside cinemax europe channel එකට ඔන්න අදාරගෙන වෙලා තියෙන්නේ vagabond series එකේ 7 වෙනි episode එක කලින් episodes නොබලපු අයට vagabond playlist එකේ card එක ඔන්න උඩ දාලා තිනවා ඒ වගේම පහල description එකෙත් දාලා තියන්නම් අනිවාර්යෙන් ඒ පහෝගේ episodes ටිකත් බලලා අද මම කරන්න හදන මේ සුපිරිම series එකේ 7 වෙනි episode එක බලන්න එන්න කලින් episode එක ඉවරන තැන ඔයාලට මතක ඇති ජියොන් හිටි හැටියෙම දැක්කා මීට කලින් මැරුණ අර ජෝබෝ කියන පත්තර වාර්තාකාරය පාරේ යනවා ඊට පස්සේ ජියොන් උත්සාහ කරන්නේ කොහොම හරි ඒ මිනිස්සයව අල්ලගන්න නමුත් ජියොන්ගේ පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා ජියොන්ගේ පිටට අත තිබ්බා අන්න එතනින් තමයි කලින් episode එක ඉවරුනේ එතනින් පස්සේ මොනවාගේ දෙයක්ද උනේ සහ තවත් බොහොම වැදගත් දෙයක් ගැන අද episode එකේදී ඔයාලට දැනගන්න පුළුවන් තාමත් අපේ inside cinemax youtube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතුපාට බටනිය දැන්ම subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා දියාගන්න අමතක කරන්න එහෙනම් යමු අපි අද එපිසෝඩ් එකේ මොකක්ද උනේ කියලා බලන්න. ඔන්න අද එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පේන්නනවා ජියෝන් අර ජෝබු කියන පත්තර වාර්තාකාරයා පිටිපස්සෙන් යනවා ඒ මිනිස්සයව අල්ලගන්න. නමුත් ජියෝන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා එයාට අත තියලා කතා කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි එඩ්වර්ඩ් පාක්. එඩ්වර්ඩ් පාක් ඊට පස්සේ ජියෝන්වත් එක්කගෙන එයාගේ ඔෆිස් එකට යනවා. ජියෝන් ඊට පස්සේ එඩ්වර්ඩ් පාක්ට කියනවා මීට කලින් දවසකදී මැරුණ අර ජෝබු කියන පත්තර වාර්තාකාරයා පාරේ ඉන්නවා දැක්කා කියලා. ඉතින් මේක ඇත්තටම එඩ්වර්ඩ් පාක්ට විශ්වාස කරගන්නත් බැහැ. එඩ්වර්ඩ් පාක් ඊට පස්සේ ජියෝන්ට කියනවා මම කොහොම හරි ওই ජෝබු කියන පත්තර වාර්තාකාරයා ගැන හොයලා බලන්නම්. ඔයාට මොකක් හරි උදව්වක් ඕනොත් එහෙම අනිවාර්යෙන් මට කතා කරන්න කියලා. ඔනිට පස්ස අපිට පෙන්නනවා ජූ සහ ගෝහෙරි ඉන්නේ NIS office එකේ. ගෝහෙරිට මතක් වෙනවා කලින් දවසේ උණ සිද්ධිය. ඔයාලට මතක ඇති ගෝහෙරි හොඳටම බීලා වෙරි වෙලා ජියොන්ට කිස් එකකුත් දුන්නනේ. අන්න ඒ සිද්ධිය වෙලා ඇහැරුණාට පස්සේ ගෝහෙරිට එදා තේරලා තියෙනවා ජියොන් හරියට එයාගේ මූණ දිහා බලලා කතා කරන්නෙත් නැහැ කියලා. ඇත්තටම ගෝහෙරිට බිව්වට පස්සේ කරපු දේ මතක නැහැ. නමුත් දැන් ගෝහෙරිට තේරලා තියෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා ජියොන් එයාත් එක්ක දැන් කතා කරන්නේ නැහැ කියලා. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්නනවා අර ඩෝසු ඇතුළු මැරකල්ලිය කෝපයිලට්ගේ වයිෆ් එහෙම නැත්නම් ඕසැන් මීව කන්ටේනර් බොක්ස් එකක් ඇතුලේ හිර කරගෙන ඉන්නවා. ඒ අතරතුරේදී අපිට පෙන්නනවා මින්ජේසික් දැන් හැංගිලා ඉන්නේ ජෙසිකාගේ ගෙදර. ඒ අතරතුරේදී මින්ජේසික්ට දැනගන්න ලැබෙනවා එදා ඕසැන් මී එයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් කෝපයිලට්ට කතා කරපු ෆෝන් එක මේ වෙද්දි NIS එක අරගෙන කියලා. ඉතින් මේක දැනගත්තට පස්සේ ජෙසිකාට ගොඩක් තරහා යනවා. ඒ අතරතුරේදී අපිට පෙන්නනවා චීෆ් ජෝට නිර්නාමිකව හම්බ වෙනවා අර එඩ්වර්ඩ් පාක් එපු ෆොටෝස් ටික. ඔයාලට මතක ඇති ඒ ෆොටෝස් වල තිබුණ ජෝන් ඇන් මාක් සමාගම සහ අර කෝපයිලට් එකතු වෙලා කතා බහ කරන සිද්ධිය. ඉතින් මේක දැක්කට පස්සේ චීෆ් ජෝට තේරෙනවා මේ ෆොටෝස් ටික භාවිතා කරලා ඒක සාක්ෂියක් විදියට අරගෙන ජෙසිකාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ චීෆ් ජෝ නියෝග කරනවා ජෙසිකාව අත්අඩංගුවට ගන්න කියලා. ඔන්නිට පස්සේ අපිට පේනනවා ගෝහෙරි හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරපු යොන්වත් අරගෙන එනවා අලුත් NIS ඔෆිස් එකට. මේ වෙද්දි අලුත් NIS ඔෆිස් එකක් දාන්න හේතුව තමයි ජෝන් ඇන් මාක් සමාගමට NIS ඒජන්ට්ස්ලා දැන් උදව් කරනවා කියලා NIS එකට තේරලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ කට්ටිය හොයන්න උත්සාහ කරන්නේ කිම්බුගි ඉන්න තැන. ඉතින් මේ අතරතුරේදී මෙයාට දැනගන්න ලැබෙනවා අර වෙලාවේදී ඕසැන් මී කතා කරපු නම්බර් එක එහෙම නැත්නම් අර කෝපයිලට්ගේ ෆෝන් එක ඔන් වෙලා දැන් සිග්නල් එකක් නිකුත් වෙලා තියෙනවා කියලා. ඒ සිග්නල් එක නිකුත් වෙලා තියෙන්නේ මොරොක්කෝවේ මුඩුක්කු ප්‍රදේශයකින්. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේ කෝපයිලට් එහෙම නැත්නම් කිම්බුගි කෝල් එකක් ගන්න උත්සාහ කරනවා නමුත් ඒක හරියන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී NIS ඒජන්ට් කිම් කියනවා අපිට හරිම කණ්ඩාංකේ හොයාගන්න බැහැ මොකද ඒ ගෙවල් හරියටම රෙජිස්ටර් කරලා නැහැ. නමුත් අපි මොරොක්කෝවට ගිහින් අපේ ඩිවයිසස් පාවිච්චි කරලා අනිවාර්යෙන් කිම්බුගිව අල්ල ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. ඊට පස්සේ චීෆ් ජෝ ගෝහෙරිට කියනවා එහෙනම් එක්මනටම මොරොක්කෝවේ පොලිසියට මේක ගැන දැනුම් දෙන්න කියලා. නමුත් මේ වෙලාවේදී චීෆ් යොන් ඒකට කැමති නැහැ. චීෆ් යොන් කියන්නේ ගෝහෙරි මේ ගමනට අරගෙන යන්න බැහැ. ගෝහෙරි කියන්නේ පළපුරුදු කෙනෙක් නෙවෙයි. මොරොක්කෝවට ගිහින් කිම්බුගි අල්ලන වැඩේට පළපුරුදු ඒජන්ට්ස්ලා විතරයි අරගෙන යන්න ඕනේ කියලා. නමුත් චීෆ් ජෝ කියනවා නැහැ ගෝහෙරිවත් අරගෙන යන්න. ගෝහෙරි මොරොක්කෝව ගැන ගොඩක් විස්තර දන්නවා කියලා. නමුත් යොන් Tamanට ඒ විදිහට කතා කරපු එක ගැන ගෝහෙරිට නම් තරහයි. ගෝහෙරි මේ වෙලාවේදී ජූට කියනවා මොරොක්කෝට ගියාට පස්සේ මගේ වැඩ ටික මම යොන්ට පෙන්නන්නම් කියලා. ඉතින් ජූ ඊට පස්සේ ගෝහෙරිගෙන් අහනවා ඒක නෙවෙයි ඔයා ජියොන් එක කතා කරේ නැහැ නේද කාලේ
කාලයකින් ඔයාලා දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඊට පස්සේ ගෝහෙරි ජියොන්ට කෝල් එකක් ගන්නවා. නමුත් ජියොන් කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ජියොන් මේ වෙද්දි ඉන්නේ ක්වාන් එක්ක සටන් පුරුදු වෙන ගමන්. ගෝහෙරි ඊට පස්සේ ක්වාන්ට කෝල් එකක් දාලා අහනවා ජියොන් ඔතන ඉන්නවද කියලා. ඊට පස්සේ ක්වාන් කියනවා ඔව් ජියොන් මෙතන සටන් පුරුදු වෙනවා කියලා. ඊට පස්සේ ගෝහෙරිත් එනවා මෙතනට. ගෝහෙරි ඊට පස්සේ වෙනම ඇඳුමක් ඇඳගෙන එයත් එනවා ජියොන්ගෙන් සටන් පුරුදු වෙන්න. ඉතින් මේ වෙලාවේදී ගෝහෙරි ජියොන්ටත් කියනවා අපි කිම්බූගි ඉන්න තැන හොයාගත්තා. ඒක නිසා අපි මොරොක්කෝ බලා පිටත් වෙන්න හදන්නේ. අපි ඉක්මනටම කිම්බූගිව අත්තරංග ගන්නවා කියලා. කොහොම නමුත් ජියොන් ඊට පස්සේ ගෝහෙරිට සටන් ක්‍රම ටිකක් උගන්වනවා. ඔන්නිට පස්සේ අපිට පේනනවා NIS කණ්ඩායම දැන් මොරොක්කෝ බලා පිටත් වෙන ඒ ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. ගෝහෙරි දකින්නවා ජියොනුත් මේ ෆ්ලයිට් එකට නැගලා ඉන්නවා කියලා. ගෝහෙරිට පුදුමයි. ගෝහෙරි ඊට පස්සේ ජියොන්ගෙන් ගිහින් අහනවා ඔයා මොකද මේ ෆ්ලයිට් එකේ කරන්නේ කියලා. ජියොන් ඊට පස්සේ ගෝහෙරිට කියනවා මමත් මොරොක්කෝවට එන්නම්. NIS ටීම් එකට හොරෙන් ඔයා අනිවාර්යෙන්ම මට මොරොක්කෝ විදි උදව් කරන්න ඕනේ කියලා. කොහොම නමුත් ඊට පස්සේ NIS ටීම් එක වගේම ජියොනුත් මොරොක්කෝවෙන් බහිනවා. ඊට පස්සේ NIS ටීම් එක යන්න හදන්නේ මොරොක්කෝවේ ප්‍රාදේශීය පොලිසියට. ගෝහෙරි ඒක ගැන NIS ටීම් එකට හොරෙන් මැසේජ් එකක් යවනවා එයාගේ ෆෝන් එකෙන් ජියොන්ට. අපි දැන් මෙන්න මෙතනට යන්න හදන්නේ කියලා. ජියොනොත් ඒ පිටිපස්සේ මේ යනවා. ගෝහෙරි සහ යොන් ඊට පස්සේ යනවා මොරොක්කෝවේ ප්‍රාදේශීය පොලිසියට. නමුත් එතන ඉන්න පොලිස් නිලධාරියෙක් කියනවා ඔයාලා ඉල්ලපු ඉල්ලීම තාමත් අනුමත කරලා නැහැ කියලා. ඉතින් චීෆ් යොන්ට මේ වෙලාවේදී තරහත් යනවා. කොහොම නමුත් චීෆ් යොන් සහ ගෝහෙරි එතනින් යනවා. ඒකට ගියාට පස්සේ මේ පොලිස් නිලධාරියා කෝල් එකක් අරගෙන මේක ගැන ජෙසිකාට කියනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ජෙසිකාට වැඩ කරන අය මේ මුළු ලෝකේ පුරාම ඉන්නවා. ජෙසිකා ඊට පස්සේ මේ පොලිස් නිලධාරියාට කියනවා NIS ටීම් එකට කලින් ඔයාලා ඉක්මනටම කිම්බෝගි ඉන්න තැන හොයාගන්න කියලා. ඒ අතරතුරේදී අපිට පේන්නනවා ඔන්න කිම්බෝගි හැංගිලා ඉන්න තැන ඉන්නේ. කිම්බෝගිට අවශ්‍ය වතුර සහ ඩ්‍රග්ස් අරගෙන එන්න වෙනම පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ පිරිමි ළමයා මේ වෙලාවේදී කිම්බෝගිට ඒ වතුර සහ ඩ්‍රග්ස් ටික අරගෙන එනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති කිම්බෝගි කියන්නේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච කෙනෙක්. කිම්බෝගි නිවුස් එකක් හරහා දකිනවා එයාගේ වයිෆ් ළඟ තිබුණ ඒ ෆෝන් එක NIS එකෙන් අරගෙන කියලා. ඊට පස්සේ කිම්බෝගි එයාගේ ළඟ තියෙන ෆෝන් එක කුඩු කරලා විනාශ කරලා දානවා. කිම්බෝගි හොයාගෙන NIS ටීම් එක දැන් මොරොක්කෝට ඇවිල්ලානේ ඉන්නේ. මොරොක්කෝයේ පොලිසියෙන් හෙල්ප් එකක් ලැබුණේ නැති වුණත් NIS ටීම් එක කොහොම හරි උත්සාහ කරන්නේ කිම්බෝගි ඉන්න තැන හොයාගන්න. නමුත් එයාගේ ෆෝන් එකෙන් එන සිග්නල් එකපාරටම නැති වුණා කියලා මේ වෙලාවේදී NIS ටීම් එකට දැනගන්න ලැබෙනවා. නමුත් NIS ටීම් එක උත්සාහය අත්හරින්නේ නැහැ. එයාලා මේ මෙහෙයුම ආරම්භ කරනවා. NIS ටීම් එක මේ වෙද්දි කිම්බෝගි ඉන්න තැන අවට කිලෝමීටර් 3ක ප්‍රදේශයක් ගැන දන්නවා. ඊට පස්සේ ඒ අය ඩ්‍රෝන් යවලා බලනවා කිම්බෝගි ඇත්තටම කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ මේ කට්ටිය කණ්ඩායම සෙක්ෂන් 3කට බෙදෙනවා. සෙක්ෂන් 2ක් කිම්බෝගි ඉන්න තැන හොයාගන්න උත්සාහ කරනවා. එක සෙක්ෂන් එකක් ප්‍රධාන පාලක මැදිරියේ ඉඳන් අනිත් සෙක්ෂන් 2 ගයිඩ් කරනවා. ඇත්තටම NIS ටීම් එකට එක පොයින්ට් එකක් තියෙනවා. ආසියාතික කෙනෙක්ට මොරොක්කෝයේ වතුර බොන්න බැහැ. එහෙම බිව්වොත් එහෙම පාචන සහ බඩේ අමාරුව හැදෙනවා. අන්න ඒක නිසා කිම්බෝගි මේ අසල ප්‍රදේශයකින් පානීය ජලය වැඩි වශයෙන් මිලට ගන්නව ඇති. අන්න ඒක නිසා යොන් තමන්ගේ ටීම් එකට කියනවා ආසියාතික කෙනෙක් වැඩි වශයෙන් පානීය ජලය මිලට ගන්නවා නම් ඒක ගැන හොයලා කොහොම හරි කිම්බෝගිව අල්ලගන්න කියලා. නමුත් යොන් මේ වෙලාවේදී ගෝහෙරිට කියනවා ඔයා අපිට අවශ්‍ය කෑම් බීම ටික අරගෙන එන්න කියලා. ගෝහෙරිට මේ වෙලාවේදී තරහ යනවා. ගෝහෙරිට පස්සේ යොන්ට බනිනවා මමත් NIS ඒජන්ට් කෙනෙක්, ඇයි මගෙන් හරියට වැඩක් ගන්නෙ නැද්ද කියලා. නමුත් යොන් එක අහන්නේ නැහැ. යොන් ගෝහෙරිව යවනවා තමගේ ටීම් එකට අවශ්‍ය කෑම් බීම අරගෙන එන්න. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා ගෝහෙරි වෙස්වලාගෙන වගේ යනවා ෂොප් එකකට මේ කෑම් බීම අරගෙන එන්න. මෙතනට ජියොනුත් එනවා. ජියොන් මේ වෙලාවේදී ගෝහෙරිට කියනවා NIS ටීම් එකට කලින් කොහොම හරි අපි දෙන්න එකතු වෙලා කිම්බෝගිව අල්ලගමු කියලා. නමුත් ගෝහෙරි නම් ඒකට ඒ තරම් කැමැත්තක් නැහැ. ඉතින් මේ අතරතුරේදී කිම්බෝගිට පානීය ජලය අරගෙන යන පිරිමි ළමයාත් මෙතනට එනවා. නමුත් ගෝහෙරිවත් ජියොන්වත් මේ පිරිමි ළමයා හරියටම දන්නේ නැහැනේ. ඉතින් මේ පිරිමි ළමයා අවශ්‍ය වතුර ටික අරගෙන මෙතනින් යනවා. කිම්බෝගිව අල්ලගන්න තිබුණ හොඳම හොඩුවාව ගෝහෙරිට ජියොන්ටයි මිස් වෙනවා. ඔන්න මේ අතරතුරේදී අපිට පෙන්නනවා මොරොක්කෝවේ පොලිසියත් ගේයින් ගේට ගිහින් කිම්බෝගිව NIS ටීම් එකට කලින් හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ අතරතුරේදී අපිට පෙන්නනවා චීෆ් ජෝ ටීම් එකත් එක්ක ගිහින් ජෙසිකාව ඇරෙස්ට් කරගෙන අරගෙන එනවා NIS එකට. නමුත් ඒ අය ජෙසිකාගෙන් දැන්ම ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. පැය 48ක් ජෙසිකාව තියාගෙන ඉන්න පුළුවන් නිසා ජෙසිකාව ප්‍රෙෂර් කරලා අවසාන මොහොතේදී තමයි එයාගෙන් ප්‍රශ්න කරන්න බලාගෙන ඉන්නේ. ඒ අතරතුරේදී අපිට පෙන්නනවා ඔන්න දැන් ජියොන් මොරොක්කෝවේ හිඟන්නෙක් විදියට වෙස් වලාගෙන ඉන්නවා. ගෝහෙරි මෙතනට එනවා. ගෝහෙරි ඊට පස්සේ ජියොන්ටත් කියනවා ටීම් එකෙන් දැම්මාව නිකන් කපලා වගේ තියෙන්නේ කියලා. නමුත් ජියොන් ගෝහෙරිට කියනවා ඔයා දුකෙන් ඉන්න එපා. අපි දෙන්න එකතුනොත් එහෙම ටීම් එකටත් කලින් ඉක්මනටම කිම්බෝගිව අල්ලගන්න පුළුවන් කියලා. ඔන්නිට පස්සේ අපිට පෙන්නනවා ජියොන් එයා ඉන්න තැනට ගිහින් දැන් නිදාගන්න හදන්නේ. නමුත් ජියොන්ට හරියට නිින්දක්වත් යන්නේ නැහැ. ඒකට හේතුව තමයි ජියොන්ට හීනෙන් පවා පේන්නේ හෝන්ව. ඊට පස්සේ ජියොන් ගෝහෙරිට කෝල් එකක් ගන්නවා. නමුත් ගෝහෙරි ඒ කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. අන්න ඒක නිසා ජියොන් මහරෑ කියලා බලන්නේ නැතුව එනවා ගෝහෙරි ඉන්න තැනටම.
ජියෝන් මේ වෙලාවේදී ගෝහෙරිට කියන්නේ අපි තවදුරටත් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ අපි දෙන්න එකතු වෙලා කොහොම හරි කිම්බෝගේව අල්ලගමු නැත්නම් එහෙම අපිට කිම්බෝගේව කවදාකවත් අල්ලගන්න වෙන්නේ නැහැ කියලා. ඔනිට පස්සේ අපිට පෙන්නනවා පහුවෙනිදා උදේ ගෝහෙරි තමන්ගේ ටීම් එකට ගිහින් කියනවා කිම්බෝගේ පානීය ජලය ගන්න එළියට ආවේ නැහැනේ සමහර විට කිම්බෝගීට අවශ්‍ය ඒ පානීය ජලය වෙනත් කෙනෙක් අරගෙන යනවත් දන්නේ නැහැ කියලා. නමුත් යොන් මේක ගණන් ගන්නේ නැහැ. ගෝහෙරිට පස්සේ ඒජන්ට් කිම්ගෙන් ඩ්‍රෝන් සෝදිසි කිරීමේ කාලසටහන ඉල්ල ගන්නවා. ඊට පස්සේ ගෝහෙරි ජියෝන්ව ගයිඩ් කරන්න පටන් ගන්නවා. ගෝහෙරි ළඟ තියෙනවා තර්මල් විෂන් බයිනෝ එකක්. ඒ කියන්නේ බිල්ඩින් එකක් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගෙන් පිටවන තාපය ඩිටෙක්ට් කරගන්න පුළුවන්. කොටින්ම කියනවා නම් බිල්ඩින් එකක් ඇතුලේ ඉන්න මිනිස්සු පවා මේ බයිනෝ එක හරහා දකින්න පුළුවන්. ඉතින් ජියෝන් මේ වෙලාවේදී කරන්නේ හොරෙන්ම ඒ බිල්ඩින්ස් ඇතුළට පැනලා කිම්බෝගේ ඉන්නවද නැද්ද කියලා බලනවා. ඔන්නේ අතරතුරේදී අපිට පෙන්නනවා මොරොක්කෝවේ පොලිසියෙන් කිම්බෝගේට වතුර සහ ඩ්‍රග්ස් අරගෙන යන පිරිමිලාමයව අල්ලගෙන. ඒ කියන්නේ දැන් මොරොක්කෝවේ පොලිසිය දන්නවා කිම්බෝගේ ඉන්න තැන. ඒ අතරතුරේදී අපිට පෙන්නනවා NIS ප්‍රධාන පාලක මැදිරිය දකින්නවා මිනිස්සෙක් වේගෙන් බිල්ඩින්ග්ස් ඇතුළට ගිහින් මොකක් හරි දෙයක් හොයාගෙන යනවා කියලා. ඒ වෙන කවුරුත් නෙමේ ජියෝන්. නමුත් NIS එක දන්නේ නැහැ මේ වෙලාවේදී එතන ඉන්නේ ජියෝන් කියලා. ඊට පස්සේ NIS එක පිටත් වෙලා යනවා ඒ කෙනාව අල්ලගන්න. ඔන්න දැන් තමයි ගෝහෙරිට රත් වෙන්නේ. ගෝහෙරි ඊට පස්සේ ජියෝන්ට කෝල් එකක් දාලා කියනවා ඩ්‍රෝන් සෝදිසි කිරීමේ කාලසටහන වෙනස් කරලා තියෙන්නේ. NIS එකෙන් දැන් ඔයාව දැක්කා. ඔයාව අල්ලගන්න තමයි එන්නේ ඉක්මනටම පැනගන්න කියලා. නමුත් ගෝහෙරි ඒක කියද්දි පරක්කු වැඩි. ජියෝන් ඉස්සරහටම ඔන්න දැන් ඩ්‍රෝන් එකක් ඇවිල්ලා තියෙන්නේ. ජියෝන් මෙතන කව වෙලා දැන් හැංගිලා ඉන්නවා. ජියෝන් මේ වෙලාවේදී දකිනවා මෙතන වතුර බෝතල් ගොඩක් තියෙන තැනක් තියෙනවා කියලා. ඊට පස්සේ ජියෝන් යන්න හදන්නේ ඒ බිල්ඩින් එක ඇතුළට එතන කිම්බෝගේ ඉන්නවද නැද්ද කියලා බලන්න. ඒ අතරතුරේදී අපිට පෙන්නනවා මොරොක්කෝවේ පොලිසියෙන් කිම්බෝගේ ඉන්න මේ බිල්ඩින් එකට පහලින් දැන් ඇතුල් වෙනවා කිම්බෝගේව අල්ලගන්න. ඒ අතරතුරේදී ජියෝන් මේ බිල්ඩින් එක ඇතුළට පනිනවා. නමුත් මේ වෙලාවේදී කිම්බෝගේ පිස්ටල් එකක් දික් කරනවා ජියෝන්ගේ පැත්තට. ජියෝන් ඊට පස්සේ කිම්බෝගේ පැත්තට හැරිලා කියනවා අපිට දැන් එහෙනම් කතා කරන්න පුළුවන් නේද කියලා. ඔන්න ඔහොම තමයි අද එපිසෝඩ් එකේ කතාව ඉවරුනේ. ඉතින් මෙතනින් පස්සේ මොන වගේ දෙයක් වෙයිද? කිම්බෝගේව අත්අඩංගුවට අරගෙන NIS ටීම් එකට ආපහු කොරියාව බලා පිටත් වෙන හැකියාවක් ලැබෙයිද? මොරොක්කෝයේ පොලිසිය මෙතනට ඇවිල්ලා මොන වගේ දෙයක් කරයිද? ඉතින් බලමු ඊළඟ එපිසෝඩ් එකේදී ඒ හා සම්බන්ධයෙන් අපිට මොනවද දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. අද එපිසෝඩ් එක කොහොමද? පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තවමත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතුපාට බටන් එකෙන් දැන්ම subscribe කරලා ඊට හැපෙත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්නත් මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනටම හම්බෙමු. We will meet again.